ප්‍රශ්නහින්ද ජීවිතේ හීනත් අරින්ඩ එපා පුතා. ලබන සතියෙන්දං දිගටම පන්තියෙන්ට හිත හයියනම් ගමන පැහැදිලිනම් තියන අඩිය නවතින්නේ හීන දින ළමයි. මනුස්සකම මුදුනෙ තියාගත්ත ගුරුවරු දරුවන්ගේ හිත්වල හැමදාම ඉස්සරහින්ම ඉන්නවා. තිස්ස ජනනායක අභිමන් තැනූ ගුරු උතුමන්. අංසභාගෙ හැදුනහම මොකද්ද වෙන්නේ? මේ ඔන්න අංසභාගෙ හැදිච්චි සමහර අය ඉන්නවා මේ දකුණු අත. එයා කියන්නේ මොකද්ද? දකුණු අත පණ නෑ, මැරිලා මුකුත් නෑ. මේකේ රුධිරවාහිනී තියෙනවා, ඒ ටික ඒ විදිහටම වෙනවා. මුකුත් වෙලා මැරිලා නම් කුණුවේ ඉන්නේ ටික ටික. හරිද? මොකක්වත් වෙන්නේ නෑ. එයා මොකද්ද පණ නෑ කියන්නේ? මගේ දකුණු අත පණ නැති වුණානේ කියලා කියන්නේ මොකද්ද? හිතලා මේක මොනවා කරන්න බෑද? උස්සන්න බෑ. ඒ නිකන් වැනි වැනි තියෙනවා. හරිද? එතකොට අපි කියනවා අංකල් මේ ඕම ඉඳලා බෑ හිතට ගන්න මේක. හරි? මේක කොහොම පණ නෑ කියලා ඕම ඉඳලා හරියන්නේ නෑනේ. ආ, හිතට ගන්න හොඳට. හිතට අරන් දැන් මේ වෙලාවේ හිතන්ඩ මෙහෙම පණ නෑ කියලා හරියන්නේ නෑ. මම මේ කොහොම හරි මොකද කරන්නේ? මේ දකුණු අත මොකද කරන්නේ? උස්සනවා කොහොම හරි. ඔන්න 1 2 3 කියලා 1 2 3 කියලා නම් කියයි එම්මම තමයි. හරිද? මොකද වෙන්නේ නෑනේ. අන්න එතකොට තේරෙනවා. මොකක් තේරෙන්නේ? දැන් අපිට තේරෙන්නේ. දැන් මේ මොකක්ද දන්නවද? අපිට හිතෙනවා දකුණත උස්සන්න. මට හිතෙන්නේ මගේ හිතෙන් තමයි මොකක් කරන්නේද දකුණත උස්සන්න කියලා. ගොංකම තමයි ඉතින්. මගේ හිතින් දකුණත උස්සනවා මම. සම්පූර්ණ වැරදි. හරිද? දැන් අහංස භාගය හැදෙන එකනට ඇයි එහෙනම් හිතෙන් නැද්ද? දකුණත උස්සනවා කියලා හිතෙන් නැද්ද? හිතෙනවා. මොකද වෙන්නේ? ඉස්සෙන්නේ නැහැ නේ. දැන් ඕගොල්ලෝ කියන්නේ ඇයි ඒ කියලා. අත ඉස්සෙන්නේ නැත්තේ හිතුවට ඇයි ඒ? අත උස්සන්න ඕනි කරන පේශි සංකෝචනය වෙන්නේ නැහැ. ඔහොම කිය කියා යන්න එතකොට හරියනවා. හරි. ඇයි ඒ පේශි සංකෝචනය වෙන්නේ නැත්තේ? පේශියට ආවේගෙ ඉන්නේ නැහැ. ඇයි ඒ ආවේගෙ ඉන්නේ නැත්තේ? ආවේගේ ජනනය වෙන්නේ නැහැ. ඉතින් හිතනවනේ. හිතුවට ජනනය වෙන්නේ නැහැ. ඒක ජනනය වෙන්නේ කොහේද? මස්තිෂ්කේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේ දකුණු අතට එන ආවේග ජනනය වන ප්‍රදේශය තියෙනවනේ මොලේ, මස්තිෂ්කයේ. ඒ හරිය නියුරෝන ටික මොනවා වෙලාද? මැරිලා. එහෙම මැරෙන්න පුළුවන් මොකක් නිසාද? ස්ට්‍රෝක් එකක් නිසා. කලින් පාඩම. දැන් ඒක මේකට සම්බන්ධයි. ස්ට්‍රෝක් එකක් හින්දා එතනින් වාහිනී, රුධිර වාහිනී බ්ලොක් වෙලා රුධිරේ හම්බෙලා නැතුව දකුණු අතේ පේශිවලට ආවේග ගේන මස්තිෂ්කයේ ප්‍රදේශයේ නියුරෝන මැරිලා. හරි. එතකොට එතනින් මොනවා වෙලාද? ජෙනරේට් වෙලා මේකට ඒ ආවේග එන්නේ නැහැ. හැබැයි මේ පැත්තේක මොකක් වෙලා නැද්ද? මැරිලා නැහැ. එහෙනම් ඒක යාට උස්සන්න පුළුවන්. දැන් හරි පැහැදිලි නේ? ඒක තමයි. එහෙනම් මස්තිෂ්කයේ තියෙනවා ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ තුනක්. මොකද සංවේදක ප්‍රදේශ කියන්නේ සංවේදන බාර ගන්න ප්‍රදේශ. සංගාමී ප්‍රදේශ කියන්නේ සංවේදන හඳුනා ගන්න ප්‍රදේශ. චාලක ප්‍රදේශ කියන්නේ චාලක අවයව වෙත ආවේග ගේනවා. ඒ ආවේග මොනවද? ජෙනරේට් වෙන ප්‍රදේශය. මේ අහන්න මම මේ අහන වචන මේක හරියම අද දවසේ කිය වැදගත්ම තැන මේ ඈ. අද දවසේ වැදගත්ම තැන. සමහර අහනවානේ මනසයි මොළයයි අතර සම්බන්ධය මොකද්ද කියලා. දැන් තේරෙන්න ඕනේ මනසයි මොළයයි අතර සම්බන්ධය මොකද්ද කියලා අහනවානේ. ඉතින් දැන් තේරෙන්න ඕනේ. දැන් මම මගේ දකුණු අත උස්සනවා කියලා හිතනවා. ඒ හිතන්නේ කොහේද? මනසේ. ඒවා මොනවද හිතන ඒවා? සිතුවිලි. දැන් මගේ මනසේ සිතුවිලි ඇති වෙනවා මේ දකුණු අත උස්සනවා කියලා. හැබැයි අර අංශ භාගය හැදිච්ච කෙනාට උස්සන්න බැරි ඇයි? මනසේ සිතුවිලි ඇති වුණාට ඒ සිතුවිලි මගින් මොළයේ ආවේග හටගන්නේ නැහැ. ඇයි ඒ? ඒ හටගන්න තැන මොනවා වෙලාද? මැරිලා. නියුරෝන. එහෙනම් ඔන්න බලන්න අර්ථ දැක්වීම. මනසට ඕනි කරන දේවල් කළා දෙන්නේ කා විසින්ද? මොළය විසින්. එයානු මොළය කියන්නේ ෆිසිකල් දෙයක්, භෞතික දෙයක්. මනස කියන්නේ ඇස්ට්‍රල් දෙයක්, අභෞතිකයි. මේ මගේ මනස කියලා අල්ලලා පෙන්නන්න බෑ. හැබැයි තනි මනසටත් මොනවා කරන්න බැයිද? ඒක කරන්න බෑ. ශරීරයට ඕනි දේවල් කරවන්න බෑ මනස තනියම මොලේ නැතුව.
ඕක හින්දා බටහිර විද්‍යාඥයෝ හිතනවා මනස තියෙන්නේ කොහේ කියලාද? මොළේ කියලා. අන්න එතන තමයි අවුල තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මනස තියෙන්නේ මොළේ. ඒකනේ මොළේ සෛල මරනවා මොකක් වෙන්නේද? මේක උඩට උස්සන්න බැරි. ඉතින් ඒ වුණාට ආපහු අහන්න මොළේ සෛල මරුණු එක්කෙනාට දකුණු අත උස්සනවා කියලා සිතුවිලි එන්නේ නැද්ද? සිත එගෙම එහෙම කෙනෙක්ම අල්ලගෙන අහන්න ඕනේ. වාට හිතෙන්නේ නැද්ද එහෙම? අම්මෝ හැමදාම හිතෙනවා. අද නම් මේ කොහොම හරි උස්සන්න ඕනේ කියලා. ඉතින් ඒ වුණාට වෙන්නේ නැහැ නේද? ඔය එන්නේ නැහනේ. එහෙනම් මේ අහන්න. ඔබේ මනසේ මෙහෙකරුවා කවුද? ඔබේ මනසේ මෙහෙකරුවා කවුද? ඔබේ මනසට හිතෙන දේ ඔබේ ෆිසිකල් බොඩි එක ලව්ව කරලා දෙන්නේ කවුද? මොළය. මනසේ මෙහෙකරුවා මොළයයි. මනස ඔය කියන මොළය ඇස්සේ තියෙන කෙහෙල් මලක් නෙමෙයි. ඒ හොඳම උදාහරණ කියන්නද මං? දැන් ලෝකේ ඉයන් ස්ටීවන්සන් කියලා විද්‍යාඥයෙක් දැන් නැහැ ජීවතුන් අතර. එයා තමයි ලෝකේ වැඩියම පුනර්භවය පිළිබඳ පරීක්ෂණ කරපු එක්කෙනා, ඇමරිකානු විද්‍යාඥයෙක් ඉයන් ස්ටීවන්සන්. ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවෙත් එක්තරා රිසර්ච් එකක් කරලා තියෙනවා. කළා ඒකට පොතකුත් ලියලා තිනවා. ඒක සිංහලට පරිවර්තනය කරලා තිනවා යලි උපන් දැරිය කියලා. මම මේ දැරියව හොයාගෙන ගියා. දැන් එයා පෙන්ෂන් ගත්ත කෑගල්ලේ පැත්තේ ඉස්කෝලේක ප්‍රින්සිපල් වරියක්. හරි. එයා පොඩි කාලේ කියපු දේවල් අනුව තමයි ඉයන් ස්ටීවන්සන් ඇවිල්ලා එයාව මේ රිසර්ච් එකට අරන් තින්නේ. හරි. එයා කලින් භවය කිව්වොත් ඒ කලින් භවයේ ඒ ඉපදුණු තැන ඒ ඔක්කොම. ඊට පස්සේ ඒ පොතේ තියෙනවා කලින් භවයේ කෙනාගේ මොකද්ද මරණ පරීක්ෂණ වார்த்தාව. ඒ ඔක්කොම තියෙනවා. හරි. එයා කියන්නේ මම අහපු ප්‍රශ්න වලින් 60%කට එයා හරියට උත්තර දුන්නා කියලා. හරිද? ඔව්. 60%කට. 100ම නෙවෙයි 60%ක් හරි කියලා. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නාවලියක් දාලා තියෙනවා. ඒකෙන් විද්‍යාඥයෙක් බොරුවර මේවා අනිත් එක එයා මේ ලංකාවේ කෙනෙක් නෙවෙයිනේ. මේ ඇමරිකන් එකනේ. හරි. බොරුවට ඒක කරන්නේ නැහැ. එයාට ඕනේ මේක ඇත්තට මෙහෙම එකක් තියෙනවද කියලා දැනගන්න. එයාගේ ප්‍රශ්නාවලිය තියෙනවා. අර ඒ ළමයා පොඩි කාලේ දැන් ওই පෙන්ෂන් ගිහිල්ලා ඉන්න ප්‍රින්සිපල් වරිය දීලා තියෙන උත්තර ටික තියෙනවා. ඉස්සරහින් හරි වැරදි දාලා තියෙනවා. ඒ කියන්නේ යා හරියට කියපු ඒවා වැරදියට කියපු ඒවා. හරිද? ඊට යටින් දාලා තියෙනවා ඒ වයින් එයා උත්තර දුන්නේ වයින් පෙර භවය පිළිබඳ පිළිතුරු 60%ක් හරි. කියන ප්‍රශ්න 100ක් ඇහුවා නම් 60%කට උත්තර හරියට දීලා තියෙනවා. 40%ක් වැරදි ඒවා කියලා තියෙනවා. එනිසා සම්භාවීනේ එකනේ. ඔව්. එතකොට මට තියෙන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි. ඒතර යා ඒ 60%ක් හරියට කියලා තියෙනවනේ. ඒ කියන්නේ මතකින්නේ. මතකේ තියෙන්නේ කොහේද? ඕන් එනවා අපි බටහිර වෛද්‍යවිද. මතකේ තියෙන්නේ මොලේ. ඒ කියන්නේ මෙයා ගාව පෙර භවයේ මොලේත් සාක්කුවේ තියෙනවා එහෙමද? නැත්නම් ඒ පෙර භවයේ මොලේද මේ තියෙන්නේ? නෑ, අරයා ආදාහනය කළ බවට සාක්ෂි තියෙනවා. හරිද? පෙර භවයේ කෙනා. ඒතරේ මොලේ මොකක් නැද්ද කියන්නේ අංශු මාත්‍රයක්වත් ඉතුරු වෙලා නැහැ. මතකේ තිබුණේ මොලේ නම් ඒ පෙර භවයේ මතකේ දැන් මොලේ කොහෙද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? කොහොමද ආවේ? ඒතර අවසාන නිගමනය මොකද්ද? මතකේ තියෙන්නේ මොලේ නෙමෙයි. මතකේ තියෙන්නේ මනසේ. හැබැයි ඒක රීඩ් කරන ඇප් එක තියෙන්නේ මොලේ. පැහැදිලිද ඒක? iCloud එක වගේ තමයි. දැන් iCloud එක කොහෙද තියෙන්නේ කියලා අපි දන්නවද? දැන් අපි iPhone එකට iCloud එකක් හොයව හදපුවම ඒක අපිට පේනවද? ඔහොම යනවා වලාකුළු එහෙම. නෑනේ. device එකක් නැතුව ඒක ගත්ත කිද අපිට? device එකක් without device අපිට iCloud එක මොලේට සම්බන්ධ කරන් ගත්ත කිද මේ photo එහෙම? බෑනේ. device එකක් ඕනිමයි. ඒ device එක ගත්තාම අර iCloud එකට හදපු මොකද්ද කියන්නද? password එක දාපුවාම මොනවද කරන්න පුළුවන්ද? ඒ device එකට ඒ ටික ගත්ත හැකි. තේරුණාද? එහෙම සීන් එකක් තමයි මේ වෙන්නේ. ඒතර බටහිර විද්‍යාඥයෝ රැවටුණා. මොකද්ද මේ තොරතුරු ටික තියෙන්නේ කොහේ කියලාද? මොළේ කියලා. පැහැදිලිද? මතකය ඇරන් දෙන්නේ මොළෙන්. තියෙන්නේ මොළේ නෙමෙයි.
හයි ක්ලවුඩ් එක වගේ තමයි. පැහැදිලි. දැන් මෙහෙම හිතන්නකො, මේ තමන්ගේ ඩිවයිස් එක චප්ප වුණා කියලා හිතන්නකො. තමන් ගාව තිබිච්ච ෆෝන් එක චප්ප වුණා කියලා හිතන්නකො. දැන් සති දෙකකට කලින් මට එහෙම වුණා. චප්පුනේ මේ ෆෝන් එක ඇටෑරුණා. මම ඉතින් දන්නවනේ ඒකේ මන්ත්‍රී මොකක් හරි වැඩකට ත්‍රීවිල් එක ගියා. ෆෝන් එක ගත්තා, ඒකේ වැදුනා, වැටුණ පාරට පිටිපසෙන් ආපු ලොරියට යට වුණා. චප්පම වෙලා ගිහින්, හරිද? ඔව්. දැන් එතකොට ඒකේ තිබුණා ෆොටෝ 4500ක්. හරි. හැබැයි ඉතින් දැන් මංගාවේ ෆොටෝ 4500ම තියෙනවා වෙන එක. ඇයි? ඒනි අර ඒ ෆොටෝස් ටික හයි ක්ලවුඩ් එකේ තිබුණානේ. තිබුණාම මොකද කරන්නේ? වෙන ඩිවයිස් එකක් අරගෙන ඒකේ පාස්වර්ඩ් එක දුන්නාම මට මොනවා කරනවද? ඒ ෆොටෝ ටික මේ ඩිවයිස් එකට දෙනවා. හා. ඕගොල්ලොත් ඒ කරන දේවල් ඔක්කොම මොකක් කරනවද? ක්ලවුඩ් එකේ තියෙනවා. තේරුණාද? ක්ලවුඩ් එකේ තියෙනවා. හරි. ඊළඟ භවයේදී මොකද වෙන්නේ කියන්නේ? ඔයගලගේ ඩිවයිස් එක හොඳයි නම් මොනවා කරන්න පුළුවන්ද? අරකට ලින්ක් වෙලා ඒ ටික මොනවා කරන්න පුළුවන්ද? ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔක්කොම එන්නේ නැහැ. තේරුණාද? ඔක්කොම එන්නේ නැහැ. ඒකත් කියන්නද? මම අර පලින් පාවිච්චි කරපු ඩිවයිස් එකේදී කියනවා your iCloud full කියලා. ඒ කියන්නේ මම එතනින් එහාට ඕයි නම් තව සල්ලි ගෙවලා මොකක් කරන්න ඕනේද? ඒ iCloud එකේ space ගන්න ඕනේ. හරි. දැන් හිතන්නකෝ මම අරන් තියෙන එක ෆොටෝස් 1000ක් දාන්න පුළුවන් එකක් කියලා. හරිද? දැන් මම 3500ක් දාලා තිනවා. එතකොට මට අර මුලින් වැටිච්ච 1000 විතරයි මොනවා වෙන්නේද? ඊළඟ ඩිවයිස් එකට එන්නේ. අනිත් ටික එන්නේ නැහැ. පොද ඒ ටික iCloud එකේ නැහැ. ඒ අන ඕගොල්ලන්ටත් මේ විශ්වයේ කොහේ හරි තැනක iCloud කියන්න බෑ. මොකක් හරි එහෙම එකක් තියෙනවා. iCloud එක කියන්නේ උදාහරණේ. මොකක් හරි එහෙම එකක් තියෙනවා හන්දේ. හරිද? ඒකේ තියෙන ඔක්කොම ගණ්ඩත් බෑ. ගණ්ඩ බැරිත් නෑ. ඔක්කොම ගණ්ඩත් බෑ හැබැයි. ගණ්ඩ බැරිත් නෑ. මාර සීන් එකක් මේක. ඒක ඒ ටික ගණ්ඩ මොකට ගන්න බැයිද? වකුගඩුවට ගන්න බෑ. වකුගඩුවට ඒකත් එක්ක ලින්ක් කරගන්න බෑ. ඒක ලින්ක් කරන්න පුළුවන් මොකක් එක්ක විතරයිද? මොළයත් එක්ක විතරයි. මොළේට තමයි ඒ ටික ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක ගන්න පුළුවන්. සමහර තැන්වලට ගියාම ජීවිතේ පළවෙනි වතාවට ඔබට හිතෙනවා යකෝ මම මෙතෙන්ට කලින් ඇවිල්ලා තියෙනවානේ. කවද ආවේ? ඔයාර ලින්ක් වෙනවා අර ක්ලවුඩ් එකත් එක්ක. හරිද? ඒකත් එක්ක ලින්ක් වෙනවා. හැබැයි පැහැදිලි නෑ. ගෙවලා නෑ හරියට ඒකට. හරි. දැන් ඔබේ මොළේ ඒ ප්‍රදේශයේ මැරිලා නම් ඉතින් කොහොමද කරන්නේ? ලින්ක් කරගන්න බෑ. මරු වැඩක් මේක හොයාගෙන ගියොත් ඈ. මං ඒක නිසා තමයි කියන්නේ. හැබැයි ඔබ දන්නවද බටහිර විද්‍යාව ඔතෙන්ට එනවා කියලා? දැනටමත් එමින් පවතිනවා. හරි. තව දශකයකදී විතර භෞතිකවාදීන් කියන අය නන්නත්තර වෙනවා. ලෝකේ ඉන්නවනේ භෞතිකවාදීන් කියලා පිරිසක්. නන්නත්තර වෙනවා. තව ධර්යයටම අවුරුදු 10ක් විතර ඇතුළත. ඒ කියන්නේ ඒ භෞතිකවාදීන් කියන්නේ එහෙම එකක් නෑ. ඔක්කොම සීන් තියෙන්නේ මොළයේ විතරයි කියලා. හරි. අර නියුරාලින්ක් පරීක්ෂණ එහෙම තියෙන්නේ, නියුරාලින්ක් ප්‍රොජෙක්ට් එක එහෙම. නිකන් කියවල බලන්නකෝ, යන්නේ ඒ පැත්තට යවෙන්නේ දැන්. හරිද? ඒ පැත්තට යවෙන්නේ දැන්. හරි. තව දශකයක් යනකොට කියන්න ගන්නවා without brain මයින්ඩ් එකක් තියෙනවා කියලා. බ්‍රේන් එකම නෙමෙයි මයින්ඩ් එක කියලා. භෞතිකවාදීන් කියන්නේ මොකක් කියලාද? බ්‍රේන් ෆන්ක්ෂන් එක තමයි මොකද්ද? මයින්ඩ් කියලා. දැන් අවබෝධ වෙමින් පවතිනවා.
බටහිර විද්‍යාවේ යම් තැනක තව අවුරුදු 10ක් 10 ඕගලගේ ජීවිත කාලය ඇතුළතම බටහිර විද්‍යාවෙත් කියවෙයි බ්‍රේන් ෆන්ක්ෂන් එකම නෙමෙයි මයින්ඩ් එක මගින් බ්‍රේන් එකේ ෆන්ක්ෂන් එක හරහා අපිට තොරතුරු ගන්න පුළුවන් කියලා. හැබැයි ළමයි මයින්ඩ් එකේ මේ මේ මයින්ඩ් කියන එක කොහේ හරි සුපර් මයින්ඩ් එකක් ඒක කොහේ හරි තියෙන හරිද? ඔව්. එක එක්කෙනාට වෙන් කරපු මට තාමත් මට කියන්න තේරෙන්නේ නැහැ. එක එක් දැන් iCloud එක එක්කෙනාට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේ මේ ස්පේස් එකේ කොහේ හරි අපිට වෙන් කරපු ඒවා ටිකක් තියෙනවා. හරි. අපි භව ගණනාවක ඒකට දාපු ඒවා තියෙනවා. දැන් සමහර අයට වෛද්‍ය විද්‍යාව එහෙම අහු වුණාම පම්මට සිරි. දැන් ඔය බලන්න දැන් වෛද්‍ය විද්‍යාලට දැන් කොළඹ වෛද්‍යාලට 200ක් ගන්නවා නම් ඒ 200ම එක වගේම ප්‍රපෝමන්ස් තියනවාද ඒගොල්ලන්ගේ? නෑ. සමහර අය සර්ජරි කියන්නේ කලින් කියලා දීලත් නැති තරමට සර්ජරි කරන්න පුළුවන්කම තියෙනවා. හරි. පැහැදිලිද? දැන් පොඩි දෙයක් කියන්නම්කෝ තව. මං දන්න එක ළමෙක් ඌ ඒ ලෙවල් කළෙත් නෑ, ඔලොල් විතරයි. ඌ ඊට පස්සේ අර ජිනරතන කාර්මික විද්‍යාලය කියලා තියෙන්නේ කොළඹ තියෙනවා. ඒකේ මෝටර් මෙකැනික් ඉගෙන ගන්න ගියා. දැන් ඔක්කොටම උගන්වලා අර දැන් මොකක් හරි ගලවන්න කියපුවාම මූ පටස් ගල ගලවනවා. ඒක ආපහු හරියට හයි කරන්න කියපුවාම අර බැච් එකේ ඔක්කොටම කලින් හයි කරනවා. ඒ කියන්නේ සර් අහනවා, "ඇයි පුතේ ඔයා මෙහෙ ආවේ?" ඌ කියනවා, "මට මේවා දැනෙනවා. මට මේක හයි කරගන්න පුළුවන්. මට ඕන එකක් ගලවන්න හයි කරන්න ඔක්කොම පුළුවන්." ඒ පාර සර් අහනවා, "ඔබ මෙහෙ ආවේ ඇයි? මට සර්ටිෆිකේට් එකක් ඕනේ." ඔය ඒක හරිනේ. ඒකට සර්ටිෆිකේට් එකක් එපෑ. ඌට රට යන්න සර්ටිෆිකේට් එකක් ඕනේ. ඊට පස්සේ සර් කිව්වා, "උඹ පුතේ දවස් 7ම ඉන්න එපා, එක දවසක් ආපුවම ඇති කියලා." හරි. දවස් 7ේ මේ උඹටම එක දවසින් කියලා දෙන්නම් කියලා. පැහැදිලිද? දවස් 7ම ගිහිල්ලත් ගලවා ගන්න බැරි උන් ඉන්නවා. ඒතර මේ මොකද්ද මේ උන් එකම වයසේ? දැන් ඒතකොට හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඌට අර පරණ එකක් මොනවද? ඒ ලින්ක් එක තියෙනවා ඌට. ඌ තව ප්‍රැක්ටිස් කරපුවා මේක හරියනවා. හැබැයි ඌ නිකන් බුදියගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒක එන්නේ නැහැ. හරි. ඒ තමයි ප්‍රශ්නේ. ඒ නිසා මොලේ කියන්නේ මරු අධ්‍යයනය කරන්න නියම පාරක්. හරි. ඔව්, මනසයි මොලේයි කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන යන එක. හරි.